සක්කාර ගරුකාර සූත්‍රයේ. සැවැත් නෝරයි නිධානය අතකෝ ආයත්මා සාරිපපුත්වූ රහෝගතස්ස පතිසල් වනන්ස වන් හිටසුව පරිවික්ව උඩ පාලි. හුද කලාමිටපු සාරිපුතු වාමන් වහසට මෙහම සිටිවිල්ලක් ඇතිවුණ. කින්නකුව බික්කු සක්කරිත්වා ගරුකරිත්වා උපනිසායි විහිරච අකුසලම් පජෙයන් කුසලං උභවයාති. කවුරු ඇසුරු කරගෙන ගුරු කරගෙන හිටිය හමද මේ අකුසල් ප්‍රහාණය කල්ලා කුසල්ල පදවාගන්න කියලා සිතුවිල්ලක්ෙන. ඔන්න තේරුම් ගන්න හොඳට හාරිපුත්වයන් වහන්සේ කාවේ. අතක ද නික වවෙන්න දැන් අප දින අපොට පුුවන් කියලන්නේ නෑනෑ හහිමනේ මේ බුදුරන්හසේ ධර්මය පින් ුතුන් තම එක් වැට පිළි ලිකට මේ අපේෙරවාවක් තම තම කරවා ම තමන්ෙ ට ලායි එක කිවනිි ක අයස්ම සාරරිපුත් සිත හෝ සාාරිපුත වහසේ හෙම හිතෙනවා. සත්හරංකව බික්කෝ සක්කරිත්වා ගරු කරිත්ත පනිසායි හෙරන්තෝ අකුසලම් පජහින් කුසලක් භාාවයා ශස්ටන් වහන්සේට ගරු කරලා වාන්සේකරද්‍යයන් අකුසල ප්‍රහණිවෙන්නේ කුසල උපදවාගන්න පුළුවන් උපනිස්සායි ගරු කන රනිමි එල්ලම් බිලාම ඉන්නවා කියන එක. නිකන් එමනමේ ය අපි නිකං අපි කිරවාක් එක කියව ඒ වැඩන්නේ ඒ හාස්තුසාහසන නමි හාසන් වහසට ගරු කරනවා, සත්කාර කරනවා එලඹිලාම ඉන්නවා. ඊළඟට දම්මංකෝබික්කු ධර්මියයට ගරු කරනවා, සත්කාර කරනවා, එලබිලාමින්නවා. සංගයාට ගරු කරනවා සත්කාර කරනවා, එලබිලාමින්වා. හික්මීමට ගරු කරනවා, සත්කාර කරනවා එලබිලාමින්න්නවා. සමාධයට ගරු කරනවා සත්කාර කරනවා එලබිලාමින්න්නවා. අප්‍රමාදයට ගරු කරනවා, සත්කාර කරනවා, එලබිලාමින්වා. පටිසන්තාරයට ගරු කරනවා. ගත්කාරනවා පටිසතතාර කැනමකද පිසන්තර ඇසුර සහඳ සී ඇසුර අන්නකට ගරු කරනවා ඒකට එලැබිලාම මෙන්නවා දැන් අපි තන ැය කන්න ෙමේ තියෙන් ේ හොඳට තේරුම් න්න අපි තැනම අපට කරගන්න පුල වන්න ගත් කියලා එ අපට කරගන්න පුළුවන්න තමායික් ව වැඩි ලක් වෙන්න ොද. එක හොඳට තේරුම් ගන්න. අන්න එත පට තමයි අකුසල ප්‍රහාණයෙන් කුසල් භාවිතය වෙන්නේ. නිසා බුද්ධ වචන හැමේකම්පිින් තුේ තාර්ත්තිකයි කල්ල යන විතරය මත මුල දරමීමම කියලා කිය. අපටමක සම්පූර්ය තාත්තිකම මෙම හිස්වචන නමේ අපට හිස්සනවාට එක අප හිස්වවා කියෙන් පිව ගනන් ගන්නන්නේ. අපට පුළුවන්යි මංවබටයේ දේශනාද ලස්සන පහැදිි කර මෙක මේ රෙකෝඩරේක ෆෝනහක චිප්හක තියෙන හැකින් හන් හලම අපිටම ඒ පටිසන්තරති කර ගන්න පුළුවන්ද. ඒ අපටඒ පටිපුක්්චා තකර ලවන් ප පුළන්ගේ ිපක හන් මේ අර්තයමකද මේ අර්තයම කද කියලා. අප පුුවන්ේ චිපහකින් පොන හැක සහන සිල තිකරගන්න බෑ. හ ේරුම්ග මේ මේ තනමයන ගමනන් එහම යන්න පුළුවන් අධික ප්‍රාචයන්ට ඒ අධික ප්‍රාචඥාන්ට මනපද හෙචිතනද. අපේධික ප්‍රච්ඥානන් අපි කොහොම ඒ තැනට යොමලා සිට ුතුයිද කියනෙක හිතන්. අනිද්‍යවලල් කොච්චට රත්වඩක්නෑ මේ බුද්ධා්‍රශඥාවට අප යොමවෙන්නේ නැත්තාං ඒ හොඳර තේරුන් ගන්න. අතක ආයස්ම සාරරිපපුත්හසේ ත සාරිපුතන් වහසට හිතන වමී විදිහයට. ඉබේකෝ මේ ධම්මා පරිසුද්දා පරයෝධ හතා යන්න වඋනාහන් මේ දම්මා ගණටවා භගවතු ආරෝජ් මේ ධර්ම පරිිය අයන හරිම සුන්දරි එකෑ හරිම පිරිිස දෙක ගිල්ල භාගිත වහන් සරමි කියන්න ඕ. බණඩකොයි සතුටනේ ඔන්නෝක තමයි යර සාස්ට ගරුත්ය අප නස්ටන් වහසේ නෑන කියන්න නොත් අපට ඉන්නව නේද කතා කරන්න අඩමතරම ධර්ම කතා කළ හැකි අයි. ඒ අයි කරි කතා කන අපි පන්ඩිතකමත් එකක් ඉන්න කගන්නමේතින්. ඒ ඉමේ දම්මා පරිසුද්දා භවිසන්ති පරියෝධ පරිුද්දා පරිසුද්ධ සංකහතාරන්, සේතිී පන්නාම් පොරිසු මේ හරියට අයිද මසාරපදය වහන්සේ හිතනවා මේ හරියට ොක්ද මේක ම කිවත් හම ගහිල බුදුරන් වහන්සේ පිරිසුදම හරි හහිම ව කියනවා. ඒම ය කිසි පුරුසේ පිරිසු ස්වර්ණාරණය කවට ලැබෙනවා. ඉන් එයාට හිතනවා ඉතින් මේ ස්වාාවර් හන්කාරකට දුන්නොත් මේ ස්ර්ණාරණය සර්ාාවරණ මුල් කරකනය මේක වඩ පරිසදු කර ලස්සන කරනවා. රත්තර හමනට පාසේ ම රත්තරන කෑලර එහම මෙහි සල්ලගතර පස කැතයින හත්තරන් වට නවනට රත්තර හදන කෙනෙකට න්නත්තිම ලස්සනනක හදලගන්න. අනන්නවාගේ දැම මට හම්බෙච්චි මේ සන්දර ධහ පරියායිම බුදුරන් වහසේ කිවත්ම කහම එක පිරිසු භවයක් කියයි. ලන්න්නේ ස්ටු ගරොත්තුවෙනි කොහෙන් ගියත් යොම්වනි ශස්ෘූන් වහන්සේ තමන්ට මිලෝ දෙයක් කයිතිනේ. මේ අගග අගසෙනෙවී සාරිපුත්තියන් වහන්සේ. ඉන් සාරිපපුත්තු වාමීන් වහන්සේ මෙන්න මේක ගහිලා බදුරන් වහන්සේට පවසන වදාරනවා. බුදුරන් වහන්ේ අවස්ථාව වි සාරිපුතු වාමීන් වහන්සේට වදරන අතකෝ අයසම සාරිපපුත්තු සාරිපපුතු වාමන්හස බදුරන්හසේ එකග හි මේක පැවස්වට පස්සේ මෙහ මට හිතුණ ස්වාමීන කියලා ඔන්න සාාස්ටෘන් වහන්සේ ඒක පවසනවා. මට බුදුර වහසමි පස ඕන කියෙලත් හිතන මේ උදාසාාරණ ුමාවත් එක්ම සාරිපුත වාමන් වහස ුදුරන් වහන්සේට ආරපනී ආරෝචනයක් කරනවා එම කරට පසේ බුදුරන් වහන්සේ දාරනවා මෙන්න මේ විදිහට සාදු සාරිපුත්ත හො දයිනි සාරිපපුත සත්තාාරංකෝ සාරිපපුත්ත ික්කු සක්කරිත්වවා ගඩු කරිත්ව පපනි සයි විහරන්ක් අකුසරම් පජහහිියන්කු සරම්භාවවෙයි සාරිබුත් භික්‍ෂුව ශාස්ටන් ව ශාස්ටන් වහස කැන කවුද චෛත්‍යයද බෝධියද පිළිමේද නැත අපි දන්නර සමාජන හිච්ච වචනටිකේ තේරුමද නෑ නෑ ඒ කතන්දර ිටනම ශස්ටන් වහන්සකයෙන් ශස්ට වහස කැන කවද අපට හැම්බ එන්ද තියන්නේෙ කවු්ද මේ ධර්මයක්ත් එක ශස්ටු වහසම්බද අපි අරවටක ඒ ඉතිඟ පුද්දුම විදිහන මේ ලෝකයක් ඇන්දිල තිය අප වචනය කිවත්ේ ඇදිිල තියෙන්නේ. එකන එච්චරට මේ ධර්මය කියන පත්ේක කියන්නේන්නේ. සාසුන් හස ගරු කරනවා එලැඹිලා වාසය කරන. එතකොටයි කුසල් ඉපති ලකුසල් ප්‍රහණිවෙන්නේ ඉළඟට දරමයට ඉළඟට සංගයාට ඉළඟට හික්මීමට ඉළඟට සමාධයට ඉළඟට අප්‍රමාදයට ඉල්ළඟට සුවඳ සීලී ඇසුරටයි මේවා පොන්න බණු ිළට විස්තර කරනෙ මෙ වා එකක් කර නැත්තම්. එකක් නැත්තං ඔක්කොමනෑ අපි අපි සුහ සී ඇතුරන්නේ නමුත් අපට තිරණේ නෑ හහිමනේ ඔන්න ලස්ස විග්‍රහ කලද දෙවා? න ම ෙකොට හසු නැන ස්ටි කරත්යකුත් නෑ හික්වීම ගරුත්ව නෑකන ාස්ටෘකරත්තයකුත් මක්කොත් නයාට. මෙන්න මෙ වදාරට පන්සේ සාරිපොච්චසාමන් වහන්සේ බුදුරන්හසේ කනුමතන ඒව ුත්ේ අයසම සාරිපපුත්ත බගවන්තන් සාරිපුත්තයන් වහන්සේ දකග මේ හරිින්මම සුන්දර මේ පහණ්ඩක බුදුරන් වහන්සේ දම් සෙනවී දෙන්නගේ සාකච්ඡාවදී සාරරිපත්්‍යයන් වහසේ හිරිච්චකාරණාවක් බුදුර වහසේ කිවවා මුදරනහොසික අනුමත කරනවා. කට සාරිපුතය වහස බන්න හිමකිෙනන. එවන් ුත්තේ අයස්ම සාරිපපුත්තව භගවතා ඇත බගවත්නන් හතෝච. ඉම ඉමසක හම් බන්තිය භගෝතතු සංගිතවයන භාසිතස්සේ ඒවන් වෙත නත්තං ජාන ස්වාමනුව භාග්‍යත වොහස කිව ධරම ර්ථිම මේය දන්නවාන. බලන්ඩකුමිද මේක කිවවි කවද ිහිල්ලා බුදුරන් වහසේ සාරිපපුත වාමන් වහස ඉරන්ට ඒක හප බුදුරන් වහස අනුදන්නවා දාලාල. රරිපුත් හසක ස්වාම භාගත වහසකික රම ැටියගේ ීමට ස්තර ද ගන්න පුළුව. ඒ කාගද බුදුරන් වහන්සේකි. බරඩ මේ සම්බන්ධය මේ ශාස්තට්‍රෝ සාවක සම්බන්ධය නැත්තම් අපි ඇත්තටම ශාසනය උනුසුමක් වත්න. මේක තමයි ශාස්ත්‍රෝ සාාවක සම්බන්ධය. එයාට කිසිම අයිති යන්නේ දම්සනවී උත්තමයාට මේ කායි නැත්තම් වෙන කාට අයිති වඩද. ම්සනම උත්මයාගේපු කාරණාව බුදුරන් වහසේ එක අනතකරටසෙන ඔය බුදුරන් වහසේවා කාරණ අර්ය ම දන්නම මේ විතහිරද. විස්තර වසන් කටියගේපු ධර්මි. හොදදර තේරුම් ගන්න මේ සම්බන්ධය මොකක්ද කියන එක නැත්තන් අපට හැම වෙලේම තියෙනෙ අප කෙරුවාවා අපි දන්න දෙයක් අපට තේරණ එක අපට වැටහෙන එක කිසිම සබන්ධයක් නෑ සස්ටන් වහන්සේක්. මන්ගේ හිතලූ විතරයිතියෙන්නේ. තමන්ගේ මනෝලෝක විතරයි තියෙන්නේ. තමන්ගේ තියන ප්‍රශ්න විතරයි තියෙන්නේ සැබෑ සස්ට ගරුත්තයක් නෑ. ඔන්න විස්තර කළ දෙනවා. බුදුරන් වහසේ අදහ විස්ත කළ දෙන්නේ. සෝවත බන්ති බිකු සත්තරරි අගාරවා දම්ම සගාරව භවි්සති. නිතන්ටාන ස්වාීය යම් කිසි කෙනෙක් මෙහම කියන ඒකාන්ද යමෙක්කෙන ශස්ටන් වහස ෞරවයක් නෑ. ධර්ම ගෞරවන් ඉන්න. නීතන්ටානම් වෙන්නේ නෑ ඒක ස්වාමී. වෙන්නේ? දන්හස ගරු වන්නති කියෙනෙ ො ධරමට ගර පැත්තිීම න එක වෙන්නේ නෑ. යෝසෝ බන්තිය බික්කෝ මසාමීන යම් කිසිකෙනත් අත්තර අගහර ශනන් වාසට ගෞර වන්නඇතන් යට ධරමටි ගවර ගුත්න සවද බන්ති බික්ු සත්තර අගර යම්කිසිකකිෙනක ස්ටක කරතයකුත් න ර්මට ගුරුවයකුත්න සං සගහරෝ භවිෂති කියලා කිය නෑන ඒ එකක්වෙන්නන්නේතන් ටානගගේ ජිතන වෙන්නේ නෑස්වාමිනය එකනි නම්ික න ස්ටක කර කුත් න ට ධරමගරුත් තුන න සංර ගරත්යයක්. ස්ට රතයකුත් දරම ෞරකුත් සංග රත්ත තියෙනන නෑ නඒක වෙන්නි නෑ. ඉනට බුදුරන් වහසසාරිපුත හසදරන යෝසෝ බන්ති ස්වාමීන යම් කිෂසිි කෙනෙක්. ශාස්්ට ගරුත්තුවය ධරම ගරුත්තුවේ නැත්තං සංඝයාගරුත්තුවයත් එකන්නේ මතුනම නෑ කියන ගරණ අවිද්‍යාමාන වින්. ඔන්න තේරුම් ගන්නේ. ස්ොවතබික්කු සත්තරි අ ශාස්ෘන් වහන්සේට ගෞරව නැතුවවෙන්න ඕන්න ාස්ටන් වහන්සේට ගෞරවයක් නෑ. ඊළඟට නම සගහරෝෙන් ශාසන් වහසේකිර ෞර අගෞරවෙන් යුක්තව වාසය කරනවා. ඊළඟට ධර්මය කෙරෙහි අගෞරවෙන් යුක්තවාසය කරනවා. එළඟට සංගයා කෙරහි අගෞරවය යුක්තවාසය කරනවා. හැබැයි සික්ෂාවට නම් ගෞර ඇතින කියනනි පපත්ත කිය ගෞර ඇතියනවා කියලක අගහරෝකයෙන් සගහර ගෞරවයක් නෑ පලව නටම කියන්නේ ශස්ටෘන් වහසේකිරේ ගෞරවයක් තිනවා ධර්මයයට ගෞරව නැහැ. ඒ වෙන්නේ න ශසනන්වාහසර ගවරත්න ධර්මට කවර ඇත්න සංගයටට පැ වරයක්ක් නෑ ඒක වෙන්න නේතන්ටානග වෙන්න මන සශසනන්හස කවරුත් දරමට ගවරුත් සංගයට කවරුතු ක් ගවරක්න වෙන්නෙම නැදන් අපි සහන පර සද්ධහන යන ම හික්මට අමාරුවනි නෑ සද්ධ වන්නේ නැ අපිම් හික්මෙන්න්න හික්මිම අනුගත වෙන්න කියලා නෑනෑ මට හික්මෙන්ට අමාරනවාට මට තරුවන්කිෙරේ සද්ධාව තියන නෑ නේතන්ටානන්ගක් ගෙති එක සිද වෙන්නේ. හික්මීමක් ෙදෙ නෑ කියලා කියන්නේ ශාතට ගරුත්යකුත් නේ ධර්ම ගරුත්වයෙකුත් නෑ සංග රුත්වයකුත් නෑ යායට හික්මි ගරුත්යකුත් නෑ මයි බොරු කියන්නේ. ඉළඟට කියනවා ස්වතතිකු සත්තරයක් දම්කික කියෙනෙන ශාස්ට රත්වයකුත් නැතිකු ා මකන තට රුතය කියයන රම ගරුතය යන සඟගරත්තයකුත් ක්ක රුත්යකු තියෙන හැබවන ස මාදියන ගවර රුත්තයක් නෑ ඒක වෙන්නේ නෑ. නතන්ටානං විද්්‍යති ශාස්ට්‍රකරුත්වය තියෙන එක නැත්තැයා කියවනක් ශස්තෘ රත්යම තිබිලයි මේකරවා නැ අරක නැතික න නෑ ක්කම නෑ. බොරු කියන්නේ කොච්චර බඩගාගෙන වැදත් ගරුත්වයක් නෑ. යම්කිසිගෙනෙ කියවා ම ශාත්‍රෘ ගරුත්වය යුක්තයි දධරමගරුත් ය තියන සඟගරුතය තිවන ක්ෂකරුත්යවන සවාධගරුත්යකු තියනවා. එවනට මටම අප්‍රමාධයන ගරුත්වයක් නෑ ප්‍රමාදයනය නෑ නෑ එක බොරු වෙන්න නෑ නේතන්ටානං විද්‍යතිී. දවෙන්නේ නැයි බොරු කියන්නේ. කිය අපනම් පුදුම සද්ධය නෑ බොර කියන්නේ. ඒ අපි ආත්මවංචාවක් පට කරගන්න. අප්‍රමද ගරුත්වයකුත් යට තියන එයාට අප්‍රමාධ ගරුත්තයක් නැහැ ෂස්තු ගරුත්ක්කම තියෙනවාවල කියෙන බරු ඔක්කොම නැ කියනවා මොකද ස බන්ධ ික්ව භක්ෂර ස්ට ගරත්තයකුත් ධරමගරුත්යකුත් සංගරත්තයකුත් ක්ෂකරත්තයකු න සමාධිරත්වයකුත්න. අප්‍රමාද ගරුත්වයකුත් නෑ එකක්වත් නෑ. බොරු කියන්නේ. ඉලඟට කෙනෙක් කියන සස්වත බික් යමකිසිෙනෙක් කියනවවා ශතට රත්තය තියනවා දරමගරත්තුය තියෙන සංග ගරුත්වය යනවා සක් රත්තු න සමා රත් යන ප්‍රමා ගරත්තයකුතු ොත් ටම සහඳ සීද ඇුර ැ සුහන් ීර ධර්මසාකචහර සුර ඒක ම හරි අමරක ගරුත්තුයන්නේ. එයා බොරු කියන්නේ එක වෙන්න නෑ කියනවා. බාන ම් හිසි කෙනෙකොට ධර්මයත් එකක සුන ර ඇසුරක් ව න්න යන මකක්ද යාටඒ කාන්තෙම ශාස්ටි කරත්වයක් නෑ. ධර්මගරුත්තවයක් නෑ සං්‍රාගරුත්වයක් නෑ සික්ෂකරුත්ය හිස් කෙනෙක් නෑ හිස් කෙනෙක්. කිසිම දෙයක් නෑ ඒකක්වත් නෑ කරම් අපි බලන්ඩ අපට යම් කිසිහරි එකක් නැත්තං. එකක් නැත්තං ඔක්කොම නේ. එක හොද තේරුන්ග එකක් නැත්තං ඔක්කොම නෑ මේ දම්සේනවිය අුත්මයන් වහන්ස කියන සාරි ුදුර වාවසන අනොද අනමත කරනවා එක ඇත්තමයි. වත බික්කු සත්ක එය ඒක වෙන්න නැහැ කියනවා. ඉළඟට සොවත බික්කූ සත්්‍යකහරවෝ ධම්ම සගර භවිස්තති නේතන්ටන යම්කික කෙනෙක්ව ම සාාස්ටූන් හස ගරුත්යන්නන ොනනි පැත්ත කියෙන ධරමෙන් ගරුත්වය ට යනවා නෑන ඒ එක වෙන්නේ නේ නේතන්ටාන විද්ි ඒක වෙන්නේේ ශස්තෘ ගරත්තය තියෙනවන ධර්ම ගරත්තිකුත් යන. යම් කිසි කෙනෙක්කිවන ම ාස්ට ගරත්ය නැහැ ධර්මගරුත්තියනම සංගර ගරුත්තිය තියෙනවා නෑඒ එකක වෙන්නත්න. සාාස්ට ගරුත්තිය සඟග රුත්වේ තියෙන ාස්ට රුත්තය ධර්මගරුත්තය සංගරුත්යයි ඒ ඔක්කොම එකට තියෙන් යම් කිසි කෙනෙක් කියනවනම් මට ශාස්ටන් වහන්සේ කෙරෙහෙත් ගෞරවනෑ ධර්මයෙරෙහෙත් ගෞරවනෑ සංඟයා කෙරෙත් ගෞරවනෑ බැ සික්ෂාවටන සගෞරතිව සික්ෂාවට ගෞරවයක් නෑ නෑ නෑකවෙන්න නෑ. මෙන්න මේ විධරමයකි අනිත් පැත්ත පැහැදිලි කරගෙන යනවා. එතකොට හෙනම් මෙව්වා එකක් වෙෙන් වසයෙන් තනියම තියෙනවා හෝ නෑ කියනවනන් කෙනෙක්. යාට එකක්වත්න අපි හොඳර ඉතර බරන්ඩ යමෙකුට නැත්තන් සුහන සීලි ඇසුරට යාට එක ගෞරුත්තයක් වත්නේ. යමෙකුට අප්‍රමාධී බාඩ රත් නත එක එකක් වත් නෑ. මෙන්න මේක වදා රට පන්සේ බුදුරන් වහන්සේට කියනවා සාරිපුත්තයන් වහන්සේ. ඉමස්සක වහම බන්ධේ භගවතා සංකකිත්‍යයන භහසත සේවවා විතතාානත් ස්වාමී භාග්‍යත නහ ස දාාර ප අර්ත විතවස මංකොදන්න බන භාග්‍යත නො දර පත්තිකික කියන්නේනි සහදු සහතු සාරිපපුත්ත සාරිපපුත්ත ඕක හෙමම දමයි. ඒ අනුමත කරනවා සොවතබික් වන්න ඒක ඒවිදිෙනම කියනවා. සාරිපපුත්ත යම් කිසි කෙනන්නේෙකට ාස්ටූ කෙරෙහි ගරුත්්‍රයක් නැත්තන් ධරමයක් ගරුත්තයක් නෑමයි. එතකොට. අන්න ඒ බසාරපුත්වයන් වහන්සේ පැහැදිලිකරට ටික බුදුරජාන් වහන්සේ නැවත සැරයක් ඒ විදිහරම් පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙකට ගරත්වයක් තියෙනවන ඔක් කොටම තියනවා. නැත්ත එක්කටත් නෑ. ඒනන්ද අපි හිතාගන හිටවොත් අපට යම් කිිසි එකකට ගරුත්වයක් නෑම මේකට අපොඩක් අමාරුුවට අප්‍රමාධවෙන් අමාරුයි එකෙන් අප හරි මාරුයිමි සුහඳ සීදි ප්‍රශ්න කර ඇසු කරනන්නේ සුහඳ සී තති අමාරුයි හික්මෙන් ඒ මොකක්වත් නෑ සදධාව නෑනේද. කිය කුහෙදේ අන්න තියෙන්නේ නිරේ හද්දමාත්‍රය ෙන්ම් මාත්‍රයක් යෙදිලනෑ ඇයි අපට මනුව ගන්නන්නේ හොයොන්නේ. එනක් හොදර ේරුම් ගන්න මෙවා විංවනින මේ කාගදමී වදන බුද්ධ වදනය. අප අපට හිසනට රහිීම දන්නේ අපට සද්ධානය කියලා අඩුම තරමි අප සද්ධාවනය කර සද්ධාවක් කඇති කර ගන්න ඕන. අඩුම තරමි. ඉළං රුස්හ කර ගන්නට ඕන දැන් අපි අපට වංචනික වෙලා සද්ධාව තියෙනවාක් ලිතාගන මේ වජනට සද්ධහනති කර ගන්නවා. සද්ධාව ඇතිමනේ. හොඳට හිතන්නේ හිත හිතා කටයුතු කරන්න. අපේ ජීවිතයට මේ කරුණු හැම එකක් ශාස්ටෘ ගරත්වේ ධරමගරුත්වේ සංග ගරුත්වයේ ශක්ෂ ගරුත්වය සමාධිගරුත්වය අප්‍රමාදගරුත්තයේ පටිසන්තුාර් ගරුත්තය මේ එකක් කර නැත්තන් ඒකෙනවාට කිසි එකක් නෑ. එකක්හරිතියන මක කියන්න ඔක්කොම තියෙන. එක හොඳර තේරුම් ගන්න. මෙන්න මේක බුදුරායන් වහන්සේ. කතමයි සාරිපපුත්ත කටියයෙන් කිපු කාරණාවේ, අරසය කියලා බුදුරජායන් වහන්සේඔන්න විස්තර කරලා දෙනවා.